අයුබුවන් වාසනාවන් සුබ දවසක් වේවා ලංකාවාසීල වවාසී ඔබස් සියලුම දෙනාට. ඔබගේ හදදිනු YouTubeුුප් චනලය හරහා ඔබහා සම්බන්ධ වනමා ජෝතිෂවිද්‍යා විභූෂණ ජෝතිශවේදී ගයාන් සෙනටත්තා රච්චි. දෙදස් විසිතුන අප්‍රේල් සිංහල අලුත් අවුරුද්ද. සිංහල අලුත් අවුරුදු පලාපලයක් ගනීමට තමයි මේ සෝදානම් වෙන්නේ. කලින්ම සිංහලවුලුදු පලාාපල ගනීමට ඔබගේ මේ චනලය හරහා ඔබ කැමති YouTube චනලය හර අපට හැකයාවලබිලා තියෙනවා. දෙදා සිසිතුන සිංහල අලුත් අවුරුදු පලාපලය ගෙනේමටයි මේ සූදාන වෙන්නේ. ඔබට මහා සම්බන්ධවීමට පහසුම මගක් සලසල තියෙනවා. ඔබට කරන්න තියනෙ පුංචිම පුංචි දෙයි. තිරේ දෙස්සන දුරකත දුරකථන අංකේයට. එම පනිවිඩක් ඇවවිම් පමණයි බට සිදු කරන්න තියන්නේ. ඔබගේ ජෝතිසමය අවශ්‍යිතාවයක් සඳහා තිරේ දිස්සන දුරකතනංකෙට තමාගේ අවශ්‍යතාවයක් සඳහන් කරලා මස් පනිවිඩක් එෙවීමෙන් ගේ ඔබට සපයාගන්න පුළුවන්. මාවිසින් ඔබට සපයාදන සේවාවන් අතර උත්පත්ති ජන්මපත්‍ර සාදාදීම, නම්තැවීමට නාමාක්ෂර ලබාදීම, ඕනෑම කටයුත්තක් සඳහා සුභ මහෝර්ත සාදාදීම, පොරොන්ඳම් පරීක්ෂාව මංගල නැකත්පත්‍රය සාධාදීම විශේෂිත වූ පලාපල කතනය සිදුකිරීම. මේ සියලුම සේවාවන් බට සේවාවන් වශයෙන් සපයාගන්න පුළුවන්. දෙදස් විසිතුන සිංහල අලුත් අවුරු්දු පලාපලය ගෙනීමේදී. දෙදස් විසිතුන සූර්්‍ය මාස ක්‍රමයට අනුව. රවි මේෂයට පැමිණි කාලයේ. බක්මාසේ අව නවවක තිතියලත් කිවිදින එක කියන්නේ සි දවස. උදයාදී සිංහලපය විසි දෙකයි විනාරි දහටයි තත්පර පනස් දෙකට එහෙම නැත්තං කිස්තුවර්ෂ දෙදස් විසිතුනයි අප්‍රේල් මස දාහතරවන කිවිදින හෙවත් සිකුරාදා දින ලංකා සම්මතවර ලෝසු වෙේලාවෙන්. අපර බාග දෙක පසුවී විනාඩි පනස්සටයි අපර හතලිස් අටට රවිහිමි සිංහලග්නයෙන්, එවගේම බුද්ධහිමි මිතුන නවාශකයෙන්. එවගේම රවිහිමි සිංහරාශ්්‍යාර්ධයෙන්, එවගේම රවිහිමි සිංහ දෙර්කානාංශයෙන්, එවගේම, දහිමි වෘශෂික දවාදශංසකයෙන්ඒගේ ශනිහිමි කුම්බ ත්‍රීංශංශකයෙන්ඒගේ සඳුහිමි සුවන නැකතින් සුවන නැකතේ දෙවන පාදයෙන්ඒගේ සාධ්‍යයෝගයෙන් ඒවගේ ගරජ කරණෙන් බුද හෝරාවෙන්ඒගේ රවිගේ පංචම කාල හෝරාවෙන් සම්බව පැමිණෙන සූර්ය දි්‍යරාජතෙමේ. මීනරාශීයෙන් මේෂරාශීයට සංක්‍රමණය වීමෙන් දෙදාස් විසිතුන සිංහල අලුත් අවරුද්ද උදාවෙනවා. දෙදා සිදුන සිංහල අලුත් අවරුද්ද උදාවෙන තත්කාල ලග්නේ. තත්කාල ලග්නය සිංහ ලක්්නේ, රවි හිමි සිංහ ලක්්නය. මේ සිංහලක්්නයට ග්‍රහයින් පිහිටවීමේදී. තුන්වැන්නේ එකඇනේ තුලාවෙ කේතුග්‍රහයා පිහිටල ඉන්නවා සතුරු ලෙසින්. එවගේම හයවැන්නේ චන්ද්‍රග්‍රහයා මකර රාශිගත වෙලා ඉන්නවා සමලෙසින්. එවගේම හත්තවැන්නේ ෂනිග්‍රහයා කුම්බ රාශිගත වෙලා ඉන්නවා, මූලත්‍රිකෝණ රාශිගත වෙලා ඉන්නවා. එවගේ මටවැන්නේ ගුරුග්‍රහයා ඉන්නවා. වක්ේෂ්‍ර බලයෙන් මීනල මීන රාශයේ. එවගේම මේශරාශයේ රවිරාහු බුද කියන ග්‍රහයින් තිදනාම ඉන්නවා, රවිග්‍රහයා උච්ච බලයෙන් ඉන්නවා. රාහුග්‍රහයා සතුරු බලය සතුරු ලෙස තමයි ඉන්න ඒවගේ බුද ග්‍රහයා සම ලෙස තමයි ඉන්නේ. ඒවගේම සිකුරුග්‍රහයඉන්වා වෂභරාශයේ දහවැන්නේ ස්වක්ෂේෂ්්‍ර බලයෙන්.ඒවගේම, ඉකොලොස් ඇන්නේ කුජ ග්‍රහයඉන්නවා ගැන මිතුන රාශයේ සතුරු බරලබල තමයි ඉන්න. මේ විදියට තමයි සිංහල අලුත්තවරුදු උදා කේන්ද්‍රයේ සිංහලග්නයට සිංහ ලක්්න කේන්ද්‍රයේ ග්‍රහයින් පිහිටා තිබෙන ආකාරය. මේ මේ රාශි කුන්්ඩලියේ, මේ රාශි කුන්්ඩලියේ බාධක ග්‍රහයක්කඉන්නවා ඒ බාධක ග්‍රහයා වෙන්නේ කුජ ග්‍රහයා. වගේම මේකේ හැටහතරවෙනි නවාශකාධිපතියකන්නවා, ඒ හැටහතර නවාංශකාධිපතිය වෙන්නේ බුදග්‍රහය වගේම විසි දෙවන දෙර්කානාධිපතියෙක්කන්නවා, විසි දෙවන දෙර්කානාධිපතිය වෙන්නේ ගුරු ග්‍රහයා. මෙන්න මේ විදියට ආරම්භ වෙන මේ සිංහල අලුත් අවුරුද්ද. සිංහල අලුත් අවරුද්ධ තුල මේ ඉදිරි වර්ෂයක කාලසීමාව තුළ. මධ්‍යම වශයෙන් වර්ෂාව ලැබෙන කාල සීමාවක් කියලා කියන්න පුළුවන් පොදු වශයෙන් පොදු පලාපලයක් කියෙනවනන් මධ්‍යම වර්ෂාවක් ලැබෙන කාල සීමාවක් ඒවගේම සුලිසුලන් තත්ත්ව ඇතිවෙන්න පුළුවන් ඒවගේම ගිනි බය ඇතිවෙන්න පුළුවන් කාලවකවානුවක් ඉදිරි වර්ෂයක කාල සීමාව ඒ වගේම සොරබිය ඇතිවෙන්න පුළුවන් ඒවගේම දුර්භික්‍ෂ බියක් ඇතිවෙන්න පුළුවන් යගේම වර්ෂාව මදවශයෙන් ලැබෙන ලැබනත්. වර්ාව මදවශයෙන් ලැබුණත් වර්ෂාව හිඟවීමේ කාල එකන්නේ ධර්භීක්ෂ වගේ වර්ෂාව හිංගවීමේ කාල ඇතිවෙන්නත් පුළුවන් කාලසීමාවක් තමයි මෙන මේ සිංහල අලුත් අවුරුද්දෙන් උදාාවෙන ඉදිරි කාලසීමාව. කටකලගනය කටකරැසින් නිපදුන ඔබට දෙදා සිතුන සිංහල අවුරුදු අවුරුද්දත් සමඟ ඉදිරිවර්ෂය කෙසේ බලපාවිද. කරන කියන දිනචරිියාවේ ක්‍රියාකාරංකම්වල වෙනසක් සිදු වෙනවා. ඒ වෙනස ධනවේගාත්මක තත්ත්යක් කියල කියන්න පුළුවන් යහපතට බලපාන තත්ත්වයක්. ඒ වෙනස.ඒවගේම යම්කිසි කෙනෙක්ක අතේ ක්‍රියාකරමින් ජවනවපාය සලසාගෙන යනමනං. හාම්පුතාගේ පැසසුමට ලක්වෙනවා හාම්පුතා ගොඩා කුදවපදව් කරන කාලයක් වෙනවා.ඒවගේම අලංකාරයටත් ප්‍රසිද්ධයටත් හේතුවන්නා වූ කටයුත්තක් සිද්ධ වෙනවා ඉදිරි වර්ෂයක කාලසීමාව තුළ.ඒවගේම මානසික ගැටලු නිරාකරණය වී. යහපත් ශරීර සෞ්‍යය තත්ත්වයක් ලැබෙන කාලසීමාවක් වෙනවා. ඉදිරි වාර්ෂික කාලසීමාව. එ වගේම නැහිතමිතුරන් හා සමඟ තමන්ට වඩා උසස් අයිවලුන් හා සමඟ උරෙන් නුර ගැටි උසස්සාාස්ත්‍රයකට පාත්‍රයන්න පුළුවන් කාලයක් කියලා කියන්න පුළුවන් ඉදිරි වර්ෂයක කාලසීමාව. වැදගත් අයවලුන්ගේ සැලකිල්ලට භාජනය වෙන කාලසීමාවක් ඉදිරි කාලය ඉදිරිවර්ෂය. ඉවගේම රැකීරක්ෂාවක් තනතුරු තානාන්තරයක් සම්බන්ධයෙන් කැඳවීමක්. එවගේම සම්මක පරීක්ෂණයක් සඳහා කැඳවීමක් වගේ දේකට මූුණ දෙන්න කාලයක් තමයි ඉදිරියේදී ඇතිවෙන්නේ කටකලක් නැහිමි ඔබට.ඒවගේම මූල්ලෙම ලාබයක් ගෙන දෙෙනවා ඉදිරි කාලසීමාවේදී. කටක ලගන හිමියන්ගේ අය පාර්ශවය එකොළහක් වෙද්දී වැය පාර්ශවය දා හතරක් වෙනවා. අය වැය කටක ලග්න හිමියන්ට එසේ තමයි බලපාන්නේ ඉදිරි වර්ෂයක කාලයේදී. දෙදා විසිතුනයි සිංහල අලුත් අවුරුද්ධ දෙදා සිතුනේ අපේල් දාහත්‍රවන්න දා සිංහල අලුත් අවුරුද්ද උදාවේමත් සමඟ. ශ්‍රී ලංකාවාසී ලෝකවාසී ඔබ සියලුම දෙනාට විශේෂිත වූ ලගන පලාපලයක් මා විසින් ඉදිරිපත් කරා, ඒ සුභා සුභ පල දෙපැත්තට පෙදීමක් මගින් තමයි එක සිද්ධ වුණේ. එසේ සුබපල අසුභපල අතර දෝරණය වූ සිංහල අලුත් අවුරුදු පලාපලය. සුබපල වැඩිවී අසුබ පල අඩුුවී, ලංකාවාසි ලොවාස ඔබ සියලොම දෙනාට පවු් අඩුවන පින් වැඩි වන කාලවකබානුවක් කුදාවී, සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක් උදාවේවායි හිත සිතින් මාවිසින් ප්‍රාර්ථනා කරනවා. ඔබ මහා සම්බන්ධවීමේදී ඔබට ජෝතිශමය ගැටලු නිරාකරණය කර ගැනීමට අවශ්‍යතාවයක් ඇතිව්වත් එසුඳහා මමාහා සම්බන්ධ වෙන්න තිරේ දිිස්වන දුකතනන්කෙට සෙමෙස් පනිවිඩියක්ක විමින් නබගේ අව්‍යතාව සඳහන් කරන්න. ඒවගේම ඔබට ජෝතිශමය ගැටලුවට අමතරව අනිකුත්, සේවාන් මාවිසින් සිද්ධ කරනවා. මාවිසින් සිද්ධ කරනු ලබන්නාව. අනිකුත් සේවාන් අතර මෙ මේවා සිද්ධ වෙනවා. සෙත්කාවි රචනා කරනවා සෙත්කවයක් රචනාකර ගැනීමට අවශ්‍යනම් මහා සම්බන්ධවර පුළුවන් සෙත්කාවි රචනය ඒවගේම සෙත්කවි ගායිනා කිරීම. වගේම බෝධි පූජා සිද්ධකිරීම ඇස්වාහදෝස කටවාදෝස් සඳහා වතුර මැතීීම ආදී සිද්ධ කරනවා. දේව පූජා පවත්වනවා නවග්‍රහ පූජා පවත්වනවා. මෙයාදී සියලුම පූජාමය සේවාවන් මවිසින් සිද්ධ කරවා. ඒ වගේම මේ පූජාමය සේවාවන් වලට අමතරව මා විසින් සිද්ධ කරන කටයුත්තක් තියනොවා ම සේවාක් තියෙනවා අලුතින් ආරම්භ කරන ලද සේවාාව මේ සේවාව තමයි. ඔබට සහකරුවෙකු සාකාරයක සොයාගැනීමට අවශ්‍යද මංගල සේවා කටයුත්තක් සිද්ධ කරනවා, මේ මංගල සේවා කටයුත්ත සිද්ධ කරන්නේ. ජෝතිෂමය පොරොන්දම් පරික්ෂාවක්ත සමගින් මංගල සේවා කටයුත්ත සිද්ධ කරනවා. වෙන කිසි අමස්ථානක එවැනි තත්ව නැහැ. එහෙම මංගල සේවා කටිියුත්තක් තමයි මා විසින් සිද්ධ කරන්නේ ඔබට සහකරුවෙකු සහකාරික සොයයාගැනීමම් සඳහා අවශ්‍යද, පොන්දම් පරිීක්ෂාවක් සහිතව මංගල සේවා කරයුත සිදතක නීම සඳහා. තිරේ දිස්සන දුරකථනාංකට SMS පනිවිඩියක්ක විීමෙන් ඔගේ අවශ්‍යතාව සඳහන් කරලා SMS පණඩියක්ක වීමෙන් මහා සම්බාන්ධවීමට පුළුවන්.